පච්චල දෙන්න හරිම ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. බෝලෙකුයි බැට් පිත්තකුයි කොහෙන්දෝ හොයාගෙන මෙන්න දෙන්න ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා. එක මී පැංචෙක් පන්දු යවනවා. අනෙක් මී පැංච පහර දෙනවා. මී පැංචලගේ ක්‍රිකට් සෙල්ලම ජයටම කෙරෙනවා. ඔන්න පන්දු යවන්නා යවපු පන්දුවකට පිතිකරුවා වැරෙන් පහරක් එල්ල කළා. ගැහුව පාරට බෝලේ උඩින් විසිවලා ඈතට ගියා. ඊට පස්සේ බිම වැටිලා පෙරලි පෙරලි ගියා. එහෙම පෙරලි පෙරලි ගිය බෝලේ හොඳට ගොරව ගොරව නිදියගෙන හිටිය පෝස්රාල කෙනෙකුගේ පිට උඩ රැඳිලායි නැවතුනේ. බෝලේ පිට උඩ රැඳුණා කියලා පෝස්රාලට වගක්වත් නැහැ. ඒ තරමට තද නින්දේ. ඒත් දැන් බෝලේ ගන්නෙ කොහොමද? මොකද මේකට කරන්නේ? පෝස්රාල ඇහැරුවොත් ඔක්කොම ඉවරයි. එක මී පැංචෙකුට හොඳ අදහසක් ආවා. මිදුලේ තිබුණු තුත්තිරි ගහ ගලවගෙන හෙමින් හෙමින් පෝස්රාල ළඟට කිට්ටු වුණා. මොකද්ද මේ මියාලා කරන්න හදන්නේ? ඈතින් ඉඳගෙන හෙමින් සීරුවේ තුත්තිරි ගහ පෝස්රාලගේ නහය ඇතුළට දාලා කැරකෙව්වා. පූස්ට්‍රාල උඩ ගිහින් බිම වැටුණු පාරට පිට උඩ රැඳිලා තිබුණු බෝලේ බිමට වැටිලා පෙරලිලා ගියා. මී පැංචල බෝලේ අරගෙන රූං ගාලා දිව්වා. හපොයි, මට හෙම්බිරිස්සාව හැදීගෙන එනවද කොහෙද? වෙච්ච දේ ගැන හොයලා බලන් නැතුව පූස්ට්‍රාල හෙම්බිරිස්සාවට බොන්න නිකරුණේ කොත්තමල්ලි හැලියක් තම්බන්න පටන් ගත්තා. දැනට සුදුසු නුවණ පාවිච්චි කරලා බෝලේ අරගත්තු මී පැංචලා ආයමත් සතුටින් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේ තමයි පොඩි තැන්ට ගැලපෙන අපේ රටේ හදන ළමා කාටුන්. මේ වගේ කාටුන් තව තවත් නරඹන්න සියස් ඇනිමේෂන් YouTube channel එක දැන්ම subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන කාටුන් එකකින් අපි ආයෙත් හමුවෙමු.